අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍යහාරයටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අපිට විකක් දීලා ගෙඩිය පිටින්ම ගිලපු සුදු ඇඳගත් කළු හොර නඩය ඕන් දැන් හාල් පොල් සීනි මලුත් අරගෙන ගෙදර එන කාලේ ඇවිල්ලා කියලා අද ටෙලිවැකියෙන් JVP Arias cover කරයිද? ආපු ආණ්ඩුත් බලයට ආපු ගමන් මොකද්ද කරන්නේ? ඔවුන්ගේ දේශපාලනට විරුද්ධ අය සියලු දෙනාම එළියට දානවා. ඒගොල්ලොන්ගේ සංස්කෘතිය. අපි ආව මෙහෙම නෑ. දූෂණය, වංශාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 469 වැනි ටෙලිවැකිය. දින කිහිපයක් ඉතින් මේ ටෙලිවැකිය ලියන්න බැරි වුණා. ඒ අතර වාරයේ ටෙලිවැකිය ආයෙත් වරක් රයිගම් ටෙලිසීදී නිර්දේශිත නාම අතරට එක්වීම සතුටට කරුණක්. ඒ වගේමයි අපේ සියත ප්‍රවෘත්ති විකාශයත් නිර්දේශිත නාම අතරට පැමිණීම අප ලැබූ ජයග්‍රහණයක්. ඔය සමහර දේශපාලනඥයින් ඉතින් මේ ටෙලිවැකිය දඬුකඩේ ගහන්න හිතද්දී අප ලියන කියන ටෙලිවැකි වලින් ජන මනස වෙනස් වෙමින් ජන මනස වෙනස් වෙමින් තිබෙනවා. සාධක කරුණු කාරණා සහිතවයි අප සියලු ටෙලිවැකි ලිව්වෙත් ලියන්නෙත්. ඒ නිසා අද කොළඹ හතේ සිට ඈත ගම්දනව් දක්වා ටෙලිවැකිය ජන හද තුළ තැන්පත් වී තිබීම අප ලැබූ ජයග්‍රහණයක්. ඒ ගැන අප සිත් තුළ ඇත්තේ අහිංසක සතුටක්. ඒ වගේමයි ටෙලිවැකිය දිරවන්නේ නැති දූෂිතීන් හොරුන් අප නිහඬ කිරීමට උත්සාහ දරන බවත් අප ඉතා හොඳින් දන්නවා. හොඳේ ඒ දවස එනකන් අපි ටෙලිවැකි ලියනවා කියලා මතක තියාගන්න. ඒ රටේ අනාගත පරපුර වෙනුවෙන් හරිය ඔබ දන්නවා මේ එළඹෙන්නේ තඩි කිඹුලන් එමත් නැත්තම් දාර කිඹුලන් කඳුළු හලන යුගයේ. ඔව් අඩි 10 15 20 විතර දිග නේද හෙන්න කිඹුලන් කඳුළු හලන යුගයේ. හරි අපේ කිලිටි දුප්පත් දරුවන්ව නැහැ හිම වහගෙන ඈ කපටි සූට් කාරින් ගෙදරටම ඇවිල්ලා වඩා ගන්න කාලයේ ඕන් එලෙමන්ට් පටන් අරන්. හොඳේ උන්දලගේ ඇඟපතේ හැටියට මේ ඇතුළු වෙනවා තියා රින්ගන්ටවත් බැරි අපේ පුංචි පැල්පත් ගෙවල් මුඩුක්වල උළුහව් වලින් අපේ කුස්සියටම රින්ගන කාලේ ඕන් එනවා. හරිය අපේ බත් මුට්ටිය දිහා බලලා හූල්ලලා අනේ අපි ගාව සැලස්මක් තියෙනවා අපි එකතු වෙලා මේ රට හදනවා. හොඳේ ඔව් ආයේ නම් එහෙම වැරදි වෙන්න දෙන්නේ නැහැ කියලා නේද එන්ට මාමේ අපි එන්නම් එහෙනම් මාමේ ආ අපි එන්නම් මය නැන්දේ ඕන් නගා අපි ගිහින් එන්නම් කියලා නේද ආන් එහෙම ඇවිල්ලා හුර්තල් කරලා යන කාලේ දැන් ඕන් ළඟටම ඇවිල්ලා. හොඳේ ඊට පස්සේ යන ගමන් කියනනෝ අපිටම දෙන්න හොඳේ කියලා නේද. ඔව් එක කාලයක් මේ වගේ වකවානුවල අර පොඩි උන්ගේ කම්මුල් විතරක් නෙමෙයි බුරියත් ගලෝල එන තරමට ඔය එන උන්දලා මිරිකලා ගියා මතකයිද නේද. ඇයි ඒ විතරක්ද වඩා ගත්ත හැටි නේද හුර්තල් කළ හැටි. මේ දවස්වල තමයි ඔය තහඩු වැසිකිලි පෝච්චි අභ්‍යාස පොත් වගේම මේ පොල් සීනි හාල් කරවල නේද මළු හැමත් අතින් කටින් එල්ලගත්ත හොර රැල අපේ ගෙවල් දොරවල් හොයාගෙන එන්නේ. හොඳේ මේ එන්නේ කාලේ. හරිය ඉස්සර නම් ඉතින් මේ ආව තරමක් ආවේ සුදෝ සුදුවට ජාතික ඇඳුම ඇඳගත් පින්වන්ත පරිත්‍යාගශීලී රටට දැයට ආගමට අර මේ තරුණ භාෂාවෙන් කියනනම් බුක්කෙම්ම ආදරය කළ උන්දලා විතරයි නේද. දැන් මේ පාරේ ඒ තත්ත්වේ තව ටිකක් වෙනස් වෙලා ඔය රතු පාට ටයි දාගත්ත කළු පාට කෝට් කාරයෝ එහෙමත් කිලෝ 20 හාල් මල්ලක් කර තියාගෙන එන්න පුළුවන්. හොඳේ කොහොමද කෝට් එකක් දාගෙන කිලෝ 20 හාල් මල්ලක් කර තියාගෙන එනකොට නේද අවුරුදු කාලෙට ඔන්චිලි වාරම් වෙන්න අපි ගානේ අවුරුදු කන්ට මීන් හාල් කියලා දීලා යාවි නේද. ඒ විතරක් නෙවෙයි හොඳේ තව ලක්ෂ 30 40කට අස්වැසුමත් අරන් ඒවි. පුළුවන් නම් 2 කෝටි 25 ලක්ෂයටම අස්වැසුම දේවි. හරිය ඊටත් වැඩිය තව මහා ආශ්චර්ය දේවල් වගේක් එහෙම මේ සිදුවීමට නියමිතයි. හොඳේ ඒ තමයි විදුලි බිල ඉදිරි මාස කිහිපය ඇතුළත නිකන් වගේ දෙන්න හොඳටම බිමටම අඩු කරලා දාවි. හරිය ඔය ගෙදර පිච්චිලා ගහලා ගිහලා තියෙන බල්පවා අරගෙන එවි නේද නිකන් දෙන්න කලුවරින්ට එපා මයි අම්මේ කියලා. හොඳේ ඒ විතරක් ඇයි අප්පා ගෑස් එහෙම හොඳටම අඩු කරලා සිලින්ඩරෙත් කර තියාගෙන ගෙදරටම ගෙනත් දේවි. හරිය ඒ ගෙනත් දෙන ගමන් අහවි ගෝඨාභයගේ කාලේ පෝලිං මතක් කරලා නේද ඕන් අපි පෝලිං නැති කළා ආයේ ඒ වැරද්ද වෙන්ට දෙන්නේ නැහැ කියලා නේද සිලින්ඩරේ අපි කුස්සියෙම ගෙනත් තියලා ආවි. ඊටත් ඇදියේ මෙහෙමත් කියාවි හොඳේ ඔන්න අපි දැන් හොරු අල්ලනවා එක්ක එක්ව ඇල්ලුවා ආන් ඉමියුනෝ ග්ලොබියුලින් මෑන් දැන් ඇතුලේ
කැමැතිකම් කියලා බලන්නේ අපි. ලේකම් මහලේකම් නෑ ඇල්ලුවා දැම්ම. හොඳේ අපේ ලොක්කගෙන් ආයේ නෝසම ආදී කතා හැමත් ඇහෙන්න පුළුවන්. හරිය මේ රතු වරෙන්ති වලින් හරි අපි පාතාල අපරාධකාරින්ව ඩුබායි රට පීරලා ගේනවා. ලබන ඡන්දයේ ඒ කියන්නේ මේ එළඹෙන ඕ එන්ට තියෙන ජනාධිපතිවරණය අපි නම් හිතන්නේ මහවැතිවරණයක් කියලා. හොඳේ මොකක් හරි කමක් නෑ. ඔය සියලු පාතාල අපරාධ කුඩේ කුඩු කරනවා වගේ කතා හැමතෝ දැන් ඉඳලාම ඇහෙනවනේ නේද? ඒවා හරියට එළියට එන්න පුළුවන් කාලේ. හොඳේ මේ වෙලාවට මේ නිකමටම වගේ අහන්ටකෝ මේ මහ බැංකුව කඩලා ගියේ මිස්ටර් අර්ජුන් මහේන්ද්‍රන්ව ගේන්නේ නැද්ද කියලා. හොඳේ මේ රටේ හැටියට සමහර විට නන්දලාල් උන්නහේට හිරයන්ටත් නේද අර්ජුන් මහේන්ද්‍රන්ට ආයේ මහ බැංකුව අයිති වෙන්නත් පුළුවන්. හොඳේ චන්දින් පස්සේ එහෙම තමයි මේ රට. මේක ඉතින් අර මේ ඉන්දියන් සාගරයේ මැද තියෙන අඹ ගෙඩියක හැඩය ගත්ත අමුතු රටක් නේද? ඒ වගේම මතක තියාගන්න භයානක මාතෘකාව. මේ කාලයට තමයි රටයි ජාතියයි ආගමයි බේරගන්ට කියලා ඕන් සෙට් එකක් එළියට බහින්නේ පපුවට ගහගනිමින්. හරිද? හරියටම සිහිබුද්ධියෙන් බැලුවොත් උන්දලගින්ම තමයි රටයි ජාතියයි ආගමයි බේරගන්න ගමන් අපිත් බේරෙන්න ඕනේ. අපිත් බේරෙන්න ඕනේ ආන් රටයි ජාතියයි ආගමයි ගැන පපුවට ගහගෙන එළියට එන සෙට් එකෙන්. හොඳේ මොකක් වුණත් මේක මතක තියාගන්න. මේ එන්නේ අර අවුරුදු 30ක් 40ක් ඔබේ පැල්පත් අස්සටම රිංගු දුවට පුතාට රැකියා දෙනවා කිව්ව සමෘද්ධිය අස්වැසුම නම් මාරු කර කර ආ කීයක් හරි අපිට දීපු. අපිට ඇත්තටම බිකක් දීලා බිකක් පුංචි බිකක් දීලා උන් ගෙඩිය පිටින්ම ගිලපු සුදු ඇඳගත්ත කළු හොරනඩේ කියලා. හොඳේ මතක තියාගන්න. මේ එන්නේ සුදු ඇඳගත්ත කළු හොරනඩේ කියලා. හරිය දෙන දේවල් අරගෙන හරියටම කතරේ ගහමු කියලා මතක් කරමින් ඕන් එහෙනම් අද ටෙලිවැකිය අවසන් කරනවා. අපිට මොකද වුනේ කියලා ලියමින් හිටිය ටෙලිවැකි ටික ඉදිරියට ලියනවා. හොඳේ සියලු පක්ෂයේ සහ පාක්ෂිකයින් වසර ගණනාවක් මුළුල්ලේ කෙතරම් පීඩාවට ලක් කර තිබුණද කිසි විටක කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවක් නැති බව ජාතික ජන බලවේගය පවසනවා. එම බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී ආචාර්ය හරිනි අමරසෝරිය සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වමින් මේ බව ප්‍රකාශ කළා. ජේවිපී එක සම්බන්ධයෙන් ගන්නකොට ඔවුන්ට තියෙනවනේ ලොකු ඇරියස් එකක් නේ. මොකද පක්ෂ තහනම් කරලා ඝාතන සිද්ධ වෙලා නායකයින් ඝාතනයට පත් වෙලා හිරේ දාලා බොහෝ දේවල් සිද්ධ වෙනවා පක්ෂෙට. ඉතිහාසයේ පළමු වතාවට අපි හිතමු ඔවුන් බලයට එනවා කියලා. අර මං කිව්ව කලින් වචනේ ඇරියස් එකක් තියෙනවනේ. යම් කිසි විදිහකට බලයට පැමිණුණු මොහොතක පළිගැනීම කියන චේතනාව මූලික වුණොත් රටේ ජනතාවට විශ්වාසයක් දෙන්න පුළුවන් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ඔබලා ජයග්‍රහණයක් කළොත් කියලා. ඒක දෙන්න පුළුවන්. ඇයි අපි ජාතික ජන බලවේගයක් ගොඩනගන්නේ? ඇයි ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය ගොඩනගා ගන්න? අවුරුදු දැන් 50කට කිට්ටුයිනේ. බලයට කිට්ටු වෙලාවක් නැහැ. අසීමිත ලෙස මර්ධනයට පීඩාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තාම ඒක රැකගෙන ඉන්න කට්ටිය මට හැමදාම හම්බ වෙනවා. ඔවුන්ගේ ගෙවල් පුච්චලා පවුලේ අය මරලා ඒත් ඉන්නවා. ඇයි ඉන්නේ? මේ කවදා හරි බලයට ඇවිල්ලා පලිගන්න කියලා ඉන්න චේතනාවකින්ද? නෑ. ඒගොල්ලොන්ට දේශපාලන අරමුණක් තියෙනවා. අමතක කරන්න එපා, ජයා ජයවර්ධන 1977 බලයට ආවම සති දෙකක් පොලිසියට නිවාඩු දුන්න. මොකටද? මහ විනාශයක් සම මොකද්ද කිව්වේ? ගිහිල්ලා පලිගන්න. පලිගත්තා. හරි. ඊට පස්සේ ආපු ආණ්ඩුත් බලයට ආපු ගමන් මොකද්ද කරන්නේ? ඔවුන්ගේ දේශපාලනට විරුද්ධ අය සියලු දෙනාම එළියට දානවා. දැන් ප්‍රහදිලු මම මේ ප්‍රශ්න මතු කරන්නෙත් ඔන්න ඔය කියන කාරණා මත ඉතිහාස කාරණාත් එක්ක. ඒගොල්ලොන්ගේ සංස්කෘතිය. මොකද ඒගොල්ලෝ ආවොත් කරන්නේ ඒක තමයි. අපි ආවම එහෙම නැහැ. විධායක ජනාධිපති ක්‍රමයේ සම්බන්ධයෙන් මොකද්ද ජාතික ජන බලවේගයේ මතය? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන තැනද ඉන්නේ. බලයට ආවොත් කොපමණ කාලෙකින් මේ අහෝසි කරන්න හෝ ඉවත් කරන්න එහෙමනම් කටයුතු කරනවද? අපේ ස්ථාවරයේ කිසිම වෙනසක් වෙලා නැහැ. අපි විධායක ක්‍රමය ප්‍රතික්ෂේප කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් තමයි අපි පෙනී ඉන්නේ. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ අලුත් ව්‍යවස්ථාවක් හරහා මේක කරන්න පුළුවන් වෙන්නේ. අලුත්ම එකක් තමයි අපි හිතන්නේ අවශ්‍ය. ඒකට අලුත් ව්‍යවස්ථාවක් හදන්න කියලා මහා විශාල කාල පරාසයක් යන්න පුළුවන්. ඒක එතකොට එමනම් එතෙක් කාලයක් අනුගමනය කරන්න වෙන්නේ අවුරුද්දක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. ඒ කාලය අනුගමනය කරන්න වෙන්නේ මේ ක්‍රමවේදයම නේ. හැබැයි ඒ ක්‍රමවේදය අපිට
පුළුවන් යම් කිසි සංශෝධන ගෙනලා ඒවා එක්ක මේ තියෙන ඒකාධිපති ස්වරූපය අපිට සමනය කරන්න පුළුවන්නේ විදහාක ජනාධිපතිතුමා යහෝසි කරනවා හැමෝම මේ කතාව කියලා තමයි බලයට එන්නේ බලයට ආවට පස්සේ පුටුවට ආවට පස්සේ ඔය රහ වැටුනම ඕක අමතක වෙලා ඔන්න ඔහේ කමන්නේ මගෙන් පස්සෙම මේක වෙනස් කරමු කියන මතයට තැනට ඇවිල්ලා තියෙනවා මේ රාජ්‍ය නායකයෝ ඉතිහාසය පුරාම පෙන්නලා තියෙනවා යම් කිසි විදිහකට අපි හිතමු ගණ්ඩු කුමාර දිසානායක සහෝදරයාට බලය හම් වෙනවා ඔහු ජනාධිපති දුහුරේට පත් වෙනවා ඔහුටත් එහෙම හිතිලා මේක වෙනස් කරන්න නැති වුණොත් රටේ ජනතාව මොකක්ද කරන්න ඕනේ ඒක වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. මම කියන්නේ මොකද කියලා? කරන්න ඕනේ නැහැ වෙන්නේ නැහැ කියලා කිව්වා. මීට පෙර ජනාධිපතිවරුන් පත් වෙලා තියෙන්නේ ඒ පක්ෂවල තියෙනවනේ යම් කිසි සංස්කෘතියක් ඒ පක්ෂ සංස්කෘතිය අනුව ඒකාධිපතිත්වයට අවශ්‍ය සියලුම බලතල ඔහුට හෝ ඇයට ලැබෙනවා. අපේ සංස්කෘතිය වෙනස් නේ උදේශාන්. අනුර සහෝදරයා කියන්නේ අපේ ජනාධිපති අපේක්ෂක. ඔහු අපේ පක්ෂ නායක. හැබැයි ඔහුට තීන්දුව తీරන ගන්නකොට ඔහුට එහෙම බලයක් නැහැ. රනිල් වික්‍රමසිංහට තියෙන බලතල ඔහුට නෑ. ඒතකොට පක්ෂය ඇතුළේ විතරක් නෙවෙයි අපි මේ සාමූහික ව්‍යාපාරයට ජනතාවත් එකතු කරමින් යන්නේ. එක පුද්ගලයෙක්ට තනි තීන්දුව తీරන ගන්න පුළුවන් කමක් නෑ. අපේ සංස්කෘතිය විසින් එනවා අභ්‍යන්තර බලපෑමක්. ඒකට යන්න බැරි වෙන. ඉතින් ඒ නිසා ඔබ ඔය කියන තත්ත්වය මතුවෙන විදියක් නෑ. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දිවා පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.